ప్రైడ్ అదండ మీ కథగానే తీసుకెళ్ళాము. మీ కథగానే మమ్మీకి పసిది కదేనా, పసిది కథకి కానదు మమ్మీ. టీడీఎస్ ప్రమాణ సమీక్షణ వారి ప్రస్తుతమై పలవినీకి ఇవ్వగలదు బస్ ప్రమాణయ దేవనీక మడ కాంక్రీట్ ప్రమాణయ కాగిరి వెళ్ళే ప్రమాణయ చట్నీ వార్త వడ్డీ ప్రమాణయ దురజనే అడుగురియం సహిత గెలవి వెళ్ళే ప్రమాణయ దురజన అడుగురియం సహిత అద్భుత బిత్తి కపదాలు. అపోసర ఇవ్వలేదు బస్ ప్రమాణయ మడ కాంక్రీట్ ప్రమాణయ కాలు వెమ్మే ప్రమాణయ చెత్తి వారిన వెడ్డీ ప్రమాణయ దొరజన అడుగురియం సైతం గెలవలు వెమ్మే ప్రమాణయ దొరజన అడుగురియం సైతం అభివృద్ధి బిత్తి కబరాలు.
ගාන හදන පටන් ගන්න. මේකේ මේ පොඩි තැන් දෙකක් තියෙනවා, අඩුපාඩු දෙකක්. මෙතන මිලිමීටර් 100යි, DPS එක මිලිමීටර් 50යි කියලා දාලා නැහැ. ඊළඟට පැත්තෙන් ලියාගන්න ගැටල් ගෑම් මේ උස. උස මිලිමීටර් 3000යි. එකක් දාගත්තම ගාන කම්ප්ලීට් හදන්න පුළුවන්, නැත්නම් හදන්න බෑ. ගැඩොල් ගැම්මේ උස මිලිමීටර් 3000යි. ආසකව ගන්නවමෝ ඒකේ තියෙන ටික මම අමතර දවසක් දාලා කියලා දුන්නා. ඒකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාලා තිබ්බා. මෙයා ටී, මෙයා ටී, මෙයා ඒ, මෙයා ඩිස්ක්‍රිප්ෂන්. බයි, අපි ඉස්සල්ලාම මෙයාගේ දැන් අපිට කියලා තිබ්බේ ඉවත් කළ යුතු පස් ප්‍රමාණයම කියලා නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මෙයාගේ මොකක් කරන්නද. මාත්‍යදී ඔයා මෙන්න මෙයා මැදින් මැද දිග රයිට් අපිට දීලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට විතරයි දිග. ඒතකොට මේ කැලලයි මොකද වෙන්නේ? මෙයා ඇඩ් වෙන්න ඕනේ, මෙයා ඇඩ් වෙන්න ඕනේ. මෙතනත් තේමයි, මේ ටිකයි මේ ටිකයි ඇඩ් ඇඩ් එකතු වෙන්න ඕනේ. මෙතනත් තේමයි, මේ කැලලයි මේ කැලල එම්බ වෙන්න ඕනේ. ඇඩ් ඇඩ් මෙතනත් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ කැලලයි ඇඩ් වෙන්න ඕනේ. මෙතන මොකද වෙන්න ඕනේ? මෙන්න මෙතන මේ තී සන්ධියයි ආගන්න. මෙයා මොකද වෙන්න ඕනේ? ඇඩ් වෙන්න ඕනේ. හොඳට බලන්න ඊය දින මේ නම් එක. හරි, මොකද වෙන්න ඕනේ? මෙන්න මෙයා අපිටයි ඉන්න. ආයක බත් අදිනවා කියන්නේ මම දෙපත්තම හිතාගෙන කියලා. එහෙනම් දැන් අපි ඒ තියෙන විදිහම ගම වෙනස් කරන්න නැතුව දැන් මොකෝ වෙන්න ඕන? එක පැත්තක් දීලා තියෙන්නේ නේද? එක පැත්තක් පිටින් පිට දීලා තියෙනවා, එක පැත්තක් අතුලෙන් අතුලෙන් දීලා තියෙනවා. දැන් හරි, දැන් බලව මම නිකන් බලාගෙන කියලා ඔයගොල්ලෝ හරියට කරනවාද කියලා බලන්න. ඔව් නේද බා? හරි, එහෙනම් ඔය ටික මගහරින්න ආයි සම්බාරව දෙන්නේ කියලා. එතන මෙතන 10000යි. එතන මේ කැලල මොකෝ වෙන්න ඕනේ? කියන්න. මේ කැලල TDP. මේ කැලල TDP. මෙතන TDP. මෙතන TDP. මෙතන මේ කැලල TDP. නේද? මෙතන මොකෝ වෙන්නේ? හරියනවා දාගම. මේ කැලල TDT අඩු කළා නේද? දැන් මේ තැන මෙයා මෙතන ඇඩ්, මෙයා මෙතන ඇඩ්, මෙයා මෙතන ඇඩ්, මෙයා මෙතන ඇඩ් නේද? හරි රයිට්. දැන් අපි වැඩේට බහින්න. මෙන්න මේක ලියනවා මීන් ලෙන්ත් කැල්කියුලේෂන්. සිංහල ලිව්වා ලියන කෙනෙකුට මධ්‍ය දිග ගන්න කිරීම. රයිට්, ඕන විදිහට ලියන්න පුළුවන්. සාමාන්‍ය අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා මේකෙදී.
විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ ඔකෙන් තමයි මාකින් එක ගන්න සිංහල ලිවට ප්‍රශ්න නැහැ. මැදිරිග ගණනය කෙරේ. දැන් මේ පැත්තට දෙනවා පොතේ විද්ධි කැලේ කියන්න 12000 විද්ධි කැලේ දෙක ගානේ. දෙක වැඩි කිරීමක් කියලා කියන්නේ ඇලයිරක්. ඒ නිසා 12000 වැඩි කිරීම දෙක 24000 දෙක දාගත්තා. මේ පැත්තට දෙනවා 1යි 2යි 3ක්. එතන මැද දොරක් තිබුණා කියලා මාද දිග හොයන්න නැතු ඉන්නවද? නෑ හොයනවා. 1යි 2යි 3යි 10000 විද්ධි කැලේ 3යි. කියා කෙනාද? 30යි. ඔක්කොම අගෙනවා 54000ක්. හරි. රයිට්. දැන් මොකද වෙන්නේ? දැන් බලන්න මෙතන එක තුන අඩු වුණා, එක තුන අඩු වුණා, එක තුන අඩු වුණා, එක තුන අඩු වුණා. එල් සන්ධි වැඩක් තියෙනවද? නෑ. හරිව. මේකට මේක මේකට මේක යනවා. එල් සන්ධි වල කිසිම පාවිච්චියක් තියෙනවද? නෑ. එහෙනම් අඩු කළා. සිංහලෙන් ලියුවා මචං ඩී ඩී ටී කාටද? ෆෝ ටී ජංක්ෂන් භාගය ලේරක් 225 ලේරක් 1 ලේරක් 2යි. හැදින මෙතන ගියක් පාළුවේ 225යි. භාග 225 න් භාගයයි. ඒ වගේම කියන්නේ 1යි 2යි. ඒක තමයි එළියට තියෙන්නේ. 225 න් භාගෙ එක පැත්තකට 1යි. ඒ වගේ කැලි 2යි. කීයක් වෙනවද? 225 ක් අඩු කරන්න කීයක් වෙනවද? 5යි 7යි 7යි 53000 775 හරනේ. පැත්තේ තෝරාගෙන මීන් ලෙන්ත් එක කියක් වෙනවද? මීන් ලෙන්ත් 53.775 මීටරයි. අප පළවෙනි වැඩේ ඉවරයි. හරි. මාධ්‍ය දිග වල ඉවරයි. අරම හරි. එව්ව නෑ මාතේ ගාන ආගයි යමු. ඔබ මට බෝඩ් එක මගන්න වෙනවා.
තේරෙන ඇති කට්ටිය කරුණා කරලා මේක මුලින් ඉඳන් වීඩියෝ සීරීස් එක බලන්න හදින්න. පන්ති කට් කරලා මේ වෙලා තියෙන කට්ටිය. ඒ සතිය මිස්ටර්ච්චාගේ වීඩියෝ එක දාලා ඇති මම. මම මැකුවා මේක. පළවෙනි වැඩේ මොකද්ද කියලා තියෙන්නේ? ආ මේලන්ද 53.75යි. පළවෙනි වැඩේ මොකද්ද? අත්තිවාරම් ගන්න හැරීමේදී වත්කල යුතු පස් ප්‍රමාණය. නේද? අපේ අත්තිවාරම් ගන්නකො මෙන්න මෙතෙන්ද මෙතෙන් තම අත්තිවාරම් කානෝ ගැඹුරයි 350 450ක් තියෙනවා. එතකොට අත්තිවාරම් කානෝේ ගැඹුර කීයද? මිලිමීටර 450යි. කොහමද එස්එල් 593 ප්‍රමාණය ගන්නෙ? ඔයා කියන්නේ මිලිමීටර 300 වඩා ගැඹුර වැඩි නම් ගන්න ඕනේ ඒකකය ඝන මීටර දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. එතකොට මෙයාගේ දිග විදියට අපිට ගන්න වෙන්නේ 53.75. ඇයි තී සන්ධි තියෙනකොට තීන් එකක් කිව්වනේ. එහෙනම් අපිට දිග මොකද කරන්නේ දැන්? සංශෝධනය කරන්න ඕන. මම මේක බදා ගන්නවා. මට බෝඩ් එක පාවිච්චි කරන්න ඕන නිසා. රයිට්. මම ලියනවා ඊළඟට මධ්‍ය දිග සංශෝධනය. මීන් ලෙන්ත් කරෙක්ෂන්. කාටද? ෆෝ ටී සන්ධි ටී ජංක්ෂන් සිංහලෙන් ලියනවා නම් මධ්‍යදිග සංශෝධනයේ කාලම වරුස 14 ටී සන්ධි සඳහා මොකද කරන්නේ? මොකද කරන්න ඕනේ? එන මේන් ලෙන්ත් එක මේන් ලෙන්ත් 50 2775යි. දැන් මෙයාගේ ටී සන්ධි වලට මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. ඇයි? ඒ බලන්න. අතිවාරණ කරන උත්තර බලලයි 400ක් බලලයි මේ. මේව නේද අතිවාරණ කරන උදේදී. මෙයා 400ක් බලලයි. දැන් මම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් මෙන්න මේ දිග මොකද කරන්න ඕනේ? අඩු කළා දාන්න ඕනද නැද්ද? අඩු කළා දාන්න ඕනේ. එහෙනම් මේන් ලෙන්ත් එක දැම්මා 4 ටී ජංක්ෂන් දීලා ටීටීටී භාගයල ඉරා 400ල ඉරා 1ල ඉරා 2යි. හරි නේද? මෙයාගේ පළල 400 400 භාගිකයන් දෙකක් මේ පැත්ත 2යි මේ පැත්ත 2යි අඩු කරන්න ඕනේ. එතකොට 2ල 2ක් කැපලා ගියා කියන අඩු වෙනවා 400ක් අඩු වෙනවා 5යි 7යි 3යි 53375යි. සංශෝධිත මධ්‍යදිග ඕක තියෙන්නේ නේද? ඔන්න මීන් ලෙන්ත් එක ආපෝ හදාගත්තා. 53.375යි මීටර. දැන් අපිට ගණන් හදන්න පුළුවන්. පුළුවන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිග විදියට ගන්න මෙන්න මෙයා. අපි මේ ඩී තීරුවේ දිග ලිව්වා 53.37. දිග වැඩි කිරීම පළල කීයද උදේ? 400.4යි. උස කීයද? 450.45යි. පට පට ගාලා සුදු කරලා උත්තරේ කියන්න. ඉවත් කළ යුතු
පස් ප්‍රමාණය 9.6 ඝන මීටර. මෙන්න මේක ගත්තේ මොකද? මේන් ලෙන්ත් එක ගත්තේ. හැබැයි අපි ගන්නෙ දශම ස්ථාන දෙකක්. මේ තියෙන දිග, දිග කියලා කියනකොට මෙයාගේ මධ්‍ය දිගනේ. මධ්‍ය එකන් අපි ගන්නෙ වර්ගඵලයක් නෙවෙයි පරිමාණ. දිග වැඩි කිරීම, පර වැඩි කිරීම උස. අපි මෙයාගේ පිටින් පිට දිග ගත්තොත් එකක්, අතුරෙන් අතුරෙන් දිග ගත්තොත් තව එකක් නෙවෙයි. ඒක නැති හින්දා මැදින් මැද දිග ගන්න. ඒ කියන්නේ හරියටම මෙන්න මෙයාගේ මැද දිග. දිවාරමෙන් මැද, කළු ගල් දැම්මෙන් මැද, මඩ කොන්ක්‍රීට් එකෙත් මැද, දැම්මෙත් මැද. ඒක මැද දිග තමයි මේ තියෙන්නේ. ඒ දිග තමයි අපි හදාගත්තේ. ඒකේ පොඩි සිද්ධි ටිකක් තියෙනවා. ටික ඉගෙන ගන්න. මම එකපාරට බැලුවොත් තේරෙන්නේ අදමනේ පස්සේ දෙකක් තමයි. මේක හිතා ගන්න අමාරුයි. නමුත් දලා ගන්නත් තියා ගන්න ඕනේ. මේකෙන් මම ගන්න හැම සිද්ධියෙම මෙතන දශම ස්ථාන දෙකයි. ඊළඟට මොකද කියන්නේ? මඩ කොන්ක්‍රීට් ප්‍රමාණය ඉවත් පස් ප්‍රමාණය ඉහළුවා නේද? කොන්ක්‍රීට් ප්‍රමාණය කොන්ක්‍රීට් වර්ක් එක්සෙල්ස් 500ක් තුනේ ආගේ ඝනකම කියද පොත එමෙන්න ආගන්න. මෙයාගේ ඝනකම 150යි. මේකේ මඩ කොන්ක්‍රීට් එක. එතකොට ගන්න මොකද ඒක කියන්නේ? පරිමාව ඝන මීටර. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම උස. දැන් මෙයාට අහගන්න, මෙයාට දිග සංශෝධනය කරන්න ඕනද? මේ පළ ළමයි තියෙන්නේ. එහෙනම් අර සංශෝධිත මාධ්‍ය දිග භාවිත කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවා. එහෙනම් අපි යාගේ වෙන 53.37 දිග වැඩි කිරීම, පළල 0.4 උස 0.15. ඔන්න මඩ කොන්ක්‍රීට් ප්‍රමාණයත් ඔයාලා ඉවරයි. උනා දැසම 2.2. හරිද? 53.37 වැඩි කියන 0.4 වැඩි කියන 0.15. මඩ කොන්ක්‍රීට් ප්‍රමාණය 3.2 ඝන මීටර. ඒක පොඩි පාඩමක්. චූටි කෑල්ලක් කියන්නේ වාදයක් නෑ. පණිකර ප්‍රශ්නයක් අහලා තියෙනවා පරණ අවුරුදු වලදී. අලුතෙන් අවුරුදු වල ප්‍රශ්න භාගයක් තමයි අහලා තියෙන්නේ. ඒ නිසා මේක සෙට් වෙන්න අනිවාර්යෙන්. සිවිල් කෝටක ප්‍රශ්න දෙකෙන් එකකට අනිවාර්යෙන් එකක් කැවිලා තියෙනවා. දැනට ඇවිල්ලා නැති එකම අවුරුද්දයි තියෙන්නේ. මොකද්ද? 2016 ඇවිල්ලා නෑ. අනිත් හැම අවුරුද්දෙම ඇවිල්ලා තියෙනවා.
ඔව් බැරි ඊළඟ වැඩ කොටස මොකක්ද අරෝද ඒක තියන්නේ ඊළඟ වැඩ කොටස ඒක තියන්නේ දෙවෙනි ප්‍රශ්නේ නේද අහන්නේ මේ තුනද තුන මොබල් එහෙම නැත්නම් වායු ගම නිර්මාණය කතුරු ඒකක එක්සෙවෙක් වාසියක් කටතොට අනුව වර්ග මීටර දිග වැඩි කිරීමා උස තමයි ගන්න ඕන. දැන් අපි යාගේ මීනියන් එක ගන්න බලන්න මීනියන් කීයද 53775 හොඳට බලා ගන්න 53775 මෙයාගේ මීල් ලෙන්ත් එක මෙයාගේ පල්ල කීයද දැන් 350 දැන් එතන ටී සංතියක් තියෙනවනේ එහෙනම් දිග සංශෝධනය කරන්න වෙනවද නැද්ද නැවතාලා සංශෝධනය කරන්න ඕනේ ඇයි මෙයාගේ දිග වෙන මෙයා ඉස්සර සංශෝධනය කරේ අත්තිවාරම් කානුව දැන් ඊට වඩා පල්ල නඩු එක්කෙනෙක් ඉන්නේ දැන් හොඳට තේරෙනවා ඉතින් ගිය සතිය ආපහු දීගාන මේක මොකද්ද කරන්න කියලා මන්නේ මුකුත් තේරෙන්නේ නැහැ අපගෑ වගේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා කරුණා කරලා වීඩියෝ ටිකවත් බලපන්න. නැත්නම් මේ ඊටි පොඩ දාන්න හම්බෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ වෙන තැන් වලට යයි. ඒක ගැන පොඩ දාන්න හම්බෙන්නේ නැහැ. හොඳ ගණන් කරලා කියන්නේ. ඊට වඩා පොලිටි අඩු එළියේ. හොඳට. රයිට්. ඒක නිසා මම හැමදෙස්සෙම ඉන්නේ ආයි බැරි නම් ඵලයන් කියන ලෙවල් එකේනේ. ඒ කියන්නේ මොකද බැරි නම් ඵලයන් කියලා කියන්නේ? මොකද බැරි නම් ඵලයන් කියලා කියන්නේ? වැඩ බැරි කියන එක නෙමෙයි. තෝ වැඩ කරන්නේ නැත්නම් පල. වැඩ නැන්නේ තියාගෙන. ඔබ වැඩ කරන්නේ නැත්නම් ඩිසිප්ලින් එක නැත්නම් එන්නේ පල දොර ඇරලා දින පල යන්න. දැන් මම ওই වචනේ කිව්වම සමහර උදේ මේ වැඩ බැරි එකයි නෑ. වැඩ බැරි උඹන් අපි ඒ උදම්මල තියෙනවා. මතක තියාගන්න. ඕ ලෙවල් ගණන් ෆේල්. සෙකන් සයි එකේ එස් එක දාගෙන ඇවිල්ලා මාත් එක ඊටි වලට ඒ දාපු මොන තරම් ඉන්නවද මං ගාව. මම ඒක තමයි ගැරන්ටි කරලා කියන්නේ. කරන්න බැරි නම් එන්න බපලයි. හාව ඉන්නයි හාවත් එක පැන පැන ඵලයි මුම් පයින්වා පැන්න ගියා සිලබස් ඉවරයි විභාගෙදි කොට බුදු තරණයි උගන් සපේ කාට දෙවි රැකවරණයි එයා තමයි කියන්නේ කියනවා ඉතින් ඒක අත්දැකීමෙන් කියන ළමයි අපි දන්නවා අපි 2015 ඉඳන් පොල් ගෑ නැහැ නේ මේ ලංකාවේ 6 වෙනියත් දැක්කුවා දිස්ත්‍රික්ක පාලනියත් අස්සර තියෙනවා ඉඳලා හිටලා මේක හාව හද දකින්න වගේ නෙමෙයි හැබැයි මතක තියාගනින් පළවෙනි කියන එක අද ඉන්නවා මං ගාව හෙට වෙන එකෙක් ගාවට යන්න පුළුවන් හැබැයි අමාරු වැඩේ නිකන් ෆේල් වෙන එක S2 එකට ගේන එක S2 එකේ ඉන්න එක C එකට ගේන එක C එකේ ඉන්න එක B එකට ගේන එක තමයි අමාරු වැඩේ හැබැයි ඒක ගන්න එකෙක් උට උදව් කරොත් ඒක ගන්නවා ඌ මං හදන්න ඕනේ නැහැ ඌගේ ඇඟේ තියෙනවා වැඩ කරන්න ඕනේ කියලා සංකල්පය ඌ වැඩ කරන මට තියෙන උට අවශ්‍ය ටික දෙන්න විතරයි හැබැයි අර වේලෙන් ඉන්න කයි ඉන්නේ ඌ මෙලෝ රහක් නැතුව ඉන්නේ ඌ කොට ගන්න එක තමයි අමාරු වැඩේ හේතුව ඌගේ ඩිසිප්ලින් අදා ගන්න නිත්තේ එහෙම නැත්නම් ඌට උගන්නන්න කියලා හරි නැහැ දැන් සරල උදාහරණ මම ඌට උගන්නන්න තේරෙනවද සරල කතා කියන්නේ මම අකර කියලා මං අය ඔය අරේ ගියා සර මේ ගියා වුණා හරි ෆයිලයක් ගහනවා වැඩක් නැහැ මේකට කියලා වෙනවා සමහර ඉන්න උදේ මේ ඇත්ලටික් කරගන්න ගමන් ස්පෝට් කරගන්න ගමන් මේක කරගන්නවත් ගෙනේ හැබැයි ඒක වෙනම ආට් එකක් වෙනම ලෙවල් එකක් හරිද ඒකෙදි ඌට වෙනව සෑහෙන වැඩ කරනකොට මිස් වෙන ටික ඌ මොනවා හරි ක්‍රමයකින් බලන දැන් අටුව තරෙන් වලට වීඩියෝ එක ඔක්කොම කරලා දින ඒකවත් බලලා නැහැ නේ ඒතර මට පේන්නේ ඔයාලගේ තියෙන ඕමනාවසක් අතේ මේ යන්නේ තියෙන මේක මාතර නෙමෙයි ගාල්ලත් නේ මම මාතරය ගාලා දෙකේම කරනවා මම දන්නවා ඒක ඉතින් තරංගේ මේ ඇමිලි පිටේ ඔබලා වර ගන්න ඕනේ මේක හාල් වෙන්න බෑනේ අපි ඉන්නකේ වැඩ කරනවා වැඩ කරනවා හරි එන මීල් ලෙන්ත් එක හරිද දැන් මෙයාගේ ඝනකම වෙන එහෙනම් නැවත වරක් මධ්‍ය දිග සංශෝධනය කරන්න ඕන නැද්ද
इंग्लिश करेक्शन। ओ ठीक है सर। तीसरा सदहा मध्यदिक संशोधन है अनुकरण करना डीडीटी भाग अलेरा मैं आगे पढ़ा ला किड सुन सिया पढ़ाई लेकिन इकाई का व्यक्त नहीं होगी देखाई एक यंत्र सुन सिया पढ़ाई अनुकरण में लो अनुकरण आ रहा है ना। হ্যাঁ আমি নাটু দেখা তুমি দিয়ে আছে শুনছি আর পাহাই দেখাই পাহাই সরি হাতটা দিয়ে হাতা নেই পাহাই হাতে মুনা হাতা নাই মানা সুন্দর তার দিয়ে দিবাই নে বলেন সংশোধিত মাত্রে দিক কারেকশন মিলেন থেকে আমি දැන් යාළුවෝ ගන්න හදන මොකද්ද දිග වැඩි කිරීම? දිග වැඩි කිරීම මොකද්ද ඔන්න දෙකයි මෙම්මට. ඔයා කියන්න. දිග වැඩි කරන කුස රයිට්. දිග වෙන්නේ වෙන මේ අවුස කියද වෙන්නේ මෙතන මෙතෙන්ට 300 මෙතන මෙතෙන්ට 400 300 වෙනවා අපි මෙයාට කියනවා. 53000 425 මත කරලා ගන්න අපි. 53042. දිග වැඩි කිරීම මම උස දසම හතරයි බිංදුවයි මේක ලියන පිළිවෙලක් දෙනවා දන්නවනේ දිග ලියනවා පළල ලියනවා උස එක නීතියක් දැන් පළල තියෙන උස ලියු වැඩි කළ උස ලියන වා වැඩි කළ ඉවරයි 21.36 ලෝක එනම් ඔන්න කයිරු බැම්ම කයිරු බැම්මේ ප්‍රමාණය 21.36 වර්ග මීටර වැඩි ඉවරයි පිටිපස්ස හරිනේ අපේ සෙට් ගණන් හදනකොට තව හරියයි. දැන් ඊළඟට මොකද කියලා දේ? TPC ප්‍රමාණය නේද? මෙන්න මෙයා සෙට් නිවාරණ වැටිය. හොඳට බලන්න. සෙට් නිවාරණ වැටිය 1550යි. සංශෝධනය කරන්න ඕනද? නෑ. right එනවා අපි මෙතන ලිව්වා. හතරවෙනි එක. TPC වර්ග මීටර වලින් ගන්න ටික වැඩි කිරීම මොකද උදේ පළල SLS 593 ටික වැඩි කිරීම බලන මෙන්න මෙයා තමයි තෙත්නි වර්ග වැටි කියලා කියන්නේ සීත වැටිය එතකොට එයාගේ මධ්‍ය ටික කීයද සංශෝධනයක් ඕනේ 53.42 දෙකයි වැඩි කරනවා ටික වැඩි කිරීම පළල පළල කීය යාගේ දසම 3.5 මෙන්න මේ බලන්න මෙයාගේ බලලා ගත්තා අරනේ අර කවලේ තේරෙ වගේ ඔව් නේ ඔව් ඒක හදා ගන්න පුළුවන් ලබන්න තියෙන පොඩ අර වීඩියෝ ටික බලන්න ඉතලගෙන
ඕක දන්න හින්දා තමයි කිව්වේ බලලා වරලා කියලා දැම්මේ මං යන වහන්සේලා ඊ වීඩියෝ එක හදලා ඔඩිට් කරලා ඔක්කොම කරලා දැම්මේ අපරාධ මගේ මාන්සිය උත්තරේ කියන්න 18.69යි තෙත් නිවාරණ වැටියේ ප්‍රමාණය 18.69යි වර්ග මීටර ලොකු ගාණක් හදා යන්නේ අපි විභාග මට්ටමේ තියෙන තව තියෙනවනේ වැඩ හදන්නේ ඊළඟ ලොකු කතාව තියෙන්නේ පුරයි මම මේ ටික වගනවා ඊළඟ වැඩේ තියෙන අපේ ට්‍රික් වර්ක් එහෙම නැත්නම් ජඩවල් වැඩ SLS 500ක් අතුරට අනුව ඒකකේ මොකද්ද ඒකකය වර්ග මීටර තත්ත්වය දිග වැඩි කිරීම උසයි අපිට ඕනේ මීන් ලෙන්ත් එක ලියාගත්තා මීන් ලෙන්ත් 53,765යි දැන් බලන්න ගැටළු විද්‍යාවේ පනලගේ 225යි දැන් ආපහු නික සංශෝධනයක් කරනවද නැද්ද එනවද නැද්ද මෙන්න දැන් ඔක්කොම අමතක කරන් දැන් තමයි 225 එක්ක නෑවිලා තියෙන මෙන්න මෙයාගේ පිළිසන්ධිය ගත්තා පස්සේ මෙන්න මේ දිග ඔහොම තියෙනවා right එතන මේ පැත්තට දිග ඇවිල්ලා තියෙනවා මේ විදිහට මම මේ ගිය සතියේ පැහැදිලි කරපු එකක් ආපහු කියන්නේ දැන් මේ දිගයි දෙකම තිබුණා එකම ස්ථානයේ දෙපාරක් කැල්කියුලේට් වෙනවා ඒක නවත්තන්න දිග සංශෝධනයක් කරන්න ඕනද නැද්ද ඕනේ එහෙනම් මෙතන මීන් ලෙන්ත් කරෙක්ෂන් ෆෝ ටී ජංක්ෂන් ටී සන්ධි සඳහා දිග සංශෝධනය අනුකලා භාග්‍යලයරක් දෙසිරිසිපාලයරක් එකලයරක් දෙකයි ඒ කියන්නේ මෙයාගෙන් දෙසිරිසිපා කඩු කළ දානවා 0.5යි 5යි 5යි 53,550යි එන්නේ සංශෝධිත මධ්‍ය දිග ගොඩජනල අඩු කිරීම සහිතව ගැටවල බැම්මේ ප්‍රමාණය කිව්වට පස්සේ දැන් අපි ගැටවල බැම්මේ සම්පූර්ණ එක හොයමු මෙතන ගන්නවා 53.5යි 5 වැඩි කිරීම මීටර 3යි ගණන් ගන්න උස තියලා දෙනවා මෙන්න සම්පූර්ණ ගණන් ගම් වෙනවා නේද ඊයේද එකසිය කී ගාන ගියා මට 6 5ක් 0.5 5ක් ඒ උත්තරය හරිනේ 160.65 ලෝක දහරදී අය දොර ජනල් අඩු කරන්න දුන්නේ නේද බලන්න ප්ලෑන් එකේ දොරවල් D දොරවල් 2යි D1 දොරවල් 1යි එහෙනම් අපි වෙන මෙතනින් D දොර අඩු කිරීම දී දොර අඩු කිරීම මේ දොරවල් කීයක් දෙනවද දෙකක් තියෙන එක නිසා මම මෙන්න මේ තීරුවට ගෙනාවද ටයිමින් එකෙන් තීරුවට දෙකක් ඇලයිරක් දෙකයි දොරවල් කීයක් දෙනවද දෙකයි දොරේ සයිස් එක 900 වැඩි කිරීම 1800 ඒ කියන්නේ මෙතන එනවා 0.9
එකදස අටයි බිංදුව. මෙයා මෙයාගින් වැඩි කරලා දෙකින් වැඩි කරාම උත්තර මෙතන දාන්න. ඊට පස්සේ දානවා D1 දොරවල් කියලා ඒවා. D1 දොරවල් එකයි තියෙන්නේ. එකාලේ ලක්මන මේ දොරේ සයිස් එක කීයද? දශම 9 වැඩි කිරීම 2.2 බිංදුව. එතෙන්ට උත්තරයක් ඒ. ඊට පස්සේ W1 ජනේලය. W1 ජනේල කීයක් තියනවද? එකයි නේද තියෙන්නේ? ඔව්. එකලයි රක් W1 1.2 බිංදුව වැඩි කිරීම 1.5 බිංදුව. ඊළඟට ආපහු තියෙනවා W ජනේලය. K1 sorry මෙයා W ජනේලය දෙරදී ආවිද W1 W1 නම් මෙතන යනවා කියපුවද? 1.8 මේ W ජනේලය 1.2 බිංදුව වැඩි කිරීම 1.5 බිංදුව. දැන් උත්තර ටිකක් කියන්න කියන්න බඩක්. මෙයා මෙයාගේ වැඩි කරලා දෙකෙන් වැඩි කරාම 3.27. මෙතන 2.4 පාරයි. මෙතන 1.98. මෙතන 2.1. අයයි මෙතන 1.8 බිංදුවයි. රයිට්. දැන් වාගේ මෙයා 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 තුන් දෙනාම එකතු කළා මෙයාගෙන් අඩු කරාම එනවා මොකක්ද? ගැටොල් පිටියේ ප්‍රමාණය. ඒක මේ අටින් දාන්න. මේ තුන් දෙනා එකතු කළා වෙන මොකද? මේ නිකන් එකතු කරලා මෙයාගෙන් අඩු කරලා උත්තරේ මෙතන දාන්න. ඔය තාමනේ අපි දෙකක් දවල් ගන්න කරා. අද ඉගෙන වීඩියෝ වලම වීඩියෝ ටිකක් බලන්න ඉන්නේ. මතර ගියේ උදේ උත්තරේ එන්නේ. මේ ටික එකතු කරාම කීයක් එනවා? මේක එකතු කරාම කීයක් ආවද? මම එකම දෙන ලිව්වා 7.5 6යි 108.6 5 7.5 කඩුනම් කීයද? 153.09. එහෙනම් මෙන්න ඔයාගේ ගණන් දැම්මේ ප්‍රමාණය.
153 දක්වා බිංදු 6 9යි වර්ගමී කරද. Right, ඊළඟ අන්තිම එක මොකද්ද? 100 කරද? 9.1 එකයක් ඔගොල්ලෝ දෙන උත්තර දැන් මේ මම උත්තර කරේ නෑ. මම මෙතන ගියේ. 100 අටයි හත අටයි හත අටයි හත අටයි හත හතරයි හත බයි ඒ වල කැල්කියුලේටර් වල ඉඳලා උත්තර මම සුරු කරන්න ගෙනත් දැන් මම ඔතන සුරු කරලා කියනවා දැන් අන්තිමක උගදාන්නේ අන්තිමකනේ කියවන එකේ හය ආයෙත් ප්‍රශ්න අහනවා මොකද්ද? ඇතුළත පෙට්ටි සපලාරුව. ඇතුළත පෙට්ටි සපලාරුව. තමයි කරන්නේ. වර්ගමී ප්‍රතිගමන කිරීම මුත. දැන් බලන්න. මෙන්න මේ විදිය. දොර දාගෙන අඩු කිරීම සහිතවනේ. මෙන්න මේ විදිය සපලාරු කරනවා. මේ විද්‍යාවත් කපලාරු කරනවා මේ විද්‍යාවත් කපලාරු කරනවා මේකත් 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 කපලාරු දැන් මට මදිටික ගන්න පුළුවන්ද මදිටික ගන්න බැහැ මෙයාගේ අපි ගන්න මෙන්න මේ විද්‍යාවේ කියන කපලාරු මේ ඇතුලේ දිග ගන්න වෙනවා මදිටික ගත්ත වර්ධිනවද නෑ ඩොන මම අරවාන හස්තනඩක් කරනවා එකයි දෙකයි තුනයි හතරයි එක જાතිය මිත්‍තිකාලි හතරක් දෙනවා මම මෙතන දා ගන්නවා හතර ඇලයි ගන්න එකද දිග කීයේ මදෙන් නම් මෙතන දිග 10 10 අඩු කරනවා කියද්ද මේ පැත්තෙන් 225 අවුනේ ඔව් මේ පැත්තෙන් 225 මේ පැත්තෙන් 225 50 අඩු කරන්න ඕනේ ඉතින්දලා මේ පැත්තට තියෙනවා පිටිකැලි එකක් මෙතික හදා ගන්න යන එකක දිග හරිද 10000යි එතන 10000 දැම්මා ඒකෙන් අඩු කරා දෙකලේරා 225 450 30ක් වෙනවා 9000 500 50යි 9550යි බිත්තිකාවේ කියද්දි නේද 1යි 2යි 3යි 4ක් තියෙනවා එහෙනම් මොනම 4 ඇලයිරා 9.5යි 5 වැඩි කිරීම 3යි බිංදුව එයි බිත්තිය මීටර 3ක් 2යි ඔන්න මේ පැත්ත බිත්තිකාවේ දිගේ හදාගත්ත සම්පූර්ණයි කීයේ වැඩි කළ උත්තරේ ගන්න අරනේ විකාශ එක තේරුණා නේද ගත්ත විදිය මෙතේ නම් මෙතන 10000යි මේ 235 මේ 235 අරදී 50 එක අඩු කරාම මේ විදිය මෙතන මෙතන දිග යනවා ඒ වගේ 1යි 2යි 3යි 4යි තාම දොර ජනෙල් අඩු කළා නෑ උත්තරේ කීයද 114.6යි 0.6යි හරියද හරි හරි right දැන් අපිට ආපහු දෙනවා නම් මෙතන ඉඳන් මෙතනට විද්‍යාවක් තියෙනවා මෙතන ඉඳන් මෙතනට ඔක්කොම කියක් තියෙනවා 12000යි නේද 12000යි ආගන්න මම මේ පැත්තෙන් අඩු කරනවා 225 හරිනේ ආ මේ පැත්තට තියෙනවා
එකලේරක් 12000යි එන 12000 ඒකෙන් අඩු කරනවා DDT එකලේරක් 225යි 225 කීයක් වෙනවද? එකලොස්දාස් හත්දියත්ත පහයි. ඒ වගේ බිත්ති කෑලි කියත් දෙනවා දැන් දෙකයි. මම මෙතන දාගත්ත දෙකල ඉරා 11.12 වැඩි කිරීම තුන. හරි නේද? එකයි දෙකයි අවුනේ. ආයි හතර තමයි අතර නිකන් දෙකයි දෙක වගේ නේද? 11.78 වැඩි කිරීම මීටර 3. හරිනේ දැන් කියලා උත්තරේ. කියන්න උත්තරය කියන ඔය කැල්කුලේටර් තියෙන මහත්තුරු බට ගාලා ගුරු කරන්න 35.31 35.31 ඈ මේ දෙකෙන් වැඩි කරාය මේක එතකොට 70.62. අරනේ මෙයා මෙයාගේ වැඩි කළා මෙතන තියෙන දෙකම වැඩි කරනවා විද්දි සැරේ දෙකක් තියෙනවා. අරනේ මේ දෙක එකතු කරා 2යි 12යි 7 5යි 8යි 185 තමයි. දෙකයි දෙකයි මේ තියෙන වල දොර ජනල් අඩු කිරීම රහිතව කපලාමේ ප්‍රමාණ. දැන් ආපහු කියලා දෙන දොර ජනල් අඩු කරන්න කියලා. මම මේ ටික මකා ගන්නද? මකා ගන්නද? හරිද? මේක ඉවර කරගෙන දැන් ආයෙ අඩු කරන්න තියෙනවා මොනවද? D1 දරවල් දෙකක්, D1 දරවල් එකක් තියෙනවා, D දරවල් දෙකක් තියෙනවා. D දර අඩු කිරීම දොර සඳහා D දරවල් දෙකයි දෙක ඇරේවා ප්‍රථම නමය 1.8 දෙනකොට ගණන් හදපු ගානේ උත්තරේම දාන්න මෙතෙන්. ඊළඟට D1 දොර එක දොරයි D1 කියලා කියන්නේ 0.9යි වැඩි කිරීම 2.2යි උත්තරයක් ඉවත්තේ W1 ජනේල සඳහා W1 ජනේල 1යි 1.2යි බින්දු වැඩි කිරීම 1.8යි බින්දු වල. ඊළඟට W ජනේල සඳහා ඒ එක ජනේලයයි 1.2 බිංදුව වැඩි කිරීම 1.5 බිංදුව. මේකේ උත්තර ටික දාගෙන ඉන්නා ඒ වෙන උත්තරේ එකතු කරලා අඩු කරලා පස්සේ සම්පූර්ණ දොර ජනේල අඩු කිරීම සයිස් වාලි කරලා ගන්න අවශ්‍ය උත්තරේ කියන්න. කලින් හෙව්වා වටස් ගාලා කියන්න 2.7 මෙතන 2.7 මෙතන 1.9 බිංදුව මෙතන මෙයාද
එක්දාසම නමය මට ඇටෙන්ට වෙන අපුද අරේ දැන් මෙතන කියේ එක්දාසම දෙකාසම එකයි හය මෙතන පටගාල කියන්නේ එකයි දස දැන් මේ කියන තුනම කීයද නමය දසම එකයි අටයි මෙයාගේ මෙයා අඩු කළ උත්තරේ කියන්නේ අවසාන උත්තරේ කියන බට ගාඩේ ගන කසි අගෝ පහයි දෙකයි හතර නේ තියෙන මෙතන දෙකයි දෙකද අඩු කළ උත්තරේ කියන්නේ ඉතින් අරේ මං කැල්කුලේටර් එක ගහලා දෙන උත්තරේ කියපන් බෑ නේද 176 4 හරි වෙන ඔයාගේ කපරාරුවේ ප්‍රමාණය 176.4 වර්ග මීටර ඉලක් ගැහුවා n කරා රොට් එකක් තිබ්බා රයිට් මතක තියාගන්න මේක කරුණා කරලා මේ බෝඩ් එක පිටපත් කරන්න ලෑස්ති වෙලා ඉන්න එපා. ඒක නෙමෙයි වාගේ කරෙන්න ඕන කාර්යභාරය. මේක තියෙන්නේ නැත්නම් කටලා තියෙනවා නම් ඇවිල්ලා නැත්නම් දන්නේ නැත්නම් කරුණා කරලා මතක් කරලා වීඩියෝ ටික ඉල්ලගෙන වැඩේ කොට දාන්න. අදට ඔතනින් සමාප්තයි. ඒකේ කරමු. රයිට් ආයුවා ගිල්ලට්.